ආයුබෝවන් යාළුවනි අද අපි ඔයාලට කියන්න යන්නේ නිවසට ධන ආකර්ෂණය සහ සෞභාග්‍ය ලබා දෙන ෆාම් මනි ප්ලාන්ට් සහ තුල්සි පැල ගැනයි වාස්තු අනුව මනි ප්ලාන්ට් තුල්සි ගහ සහ අපි මේ කියන ෆාම්ස් ගහ ගෙදර තිබුණොත් ඔයාලගේ ගෙදරටත් ධන ආකර්ෂණය හිමි වෙනවා ඒ වගේම ඔයාට ඉක්මනටම දියුණු වෙන්න ලැබෙනවා ඒකෙන් ඔයාගේ නිවසේ තියෙන සියලුම ආර්ථික ප්‍රශ්න නැති වෙලා ඔයාගේ ගෙදර අය හැමදාම සතුටින් සමගියෙන් ඉඳි. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක ලයික් කරන්න. තවමත් ඔබ විශ්ව දැනුම අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න. එරිකා ෆාම් පැලයක් ඔයාගේ ගෙදර තියෙනවා නම් එය ඔබේ නිවසේ සතුට සමගිය දියුණුව සහ ප්‍රගතියට ගොඩක් සුබයි. එම පැලය ඔබට ඔබගේ නිවසේ ඕනෑම දිශාවක තියාගන්න පුළුවන්. නමුත් මතක ඇතිව දිනපතා උදේ හවස එම පැලයට වතුර දාන්න සහ ඉදිච්ච හෝ වේලිච්ච අතු තිබුණොත් එම අතු කපලා ඉවත් කරන්න ඔබ වග බලා ගන්න ඕනේ. ඒ වගේම එම ගහ වටේ කිසිම විදියකින් කුණු කසල සහ අඩුම තරමේ කොළ කැල්ලක්වත් තියෙන එක සුබ දෙයක් නෙවෙයි. ඒ නිසා නිතරම ඒ ගහ වටේ පිරිසිදුව තියාගන්න. එයින් ඔබට ඉක්මනින්ම දියුණුව සහ ප්‍රගතියක් ලබා ගන්න පුළුවන්. මනි ප්ලාන්ට් කියන්නේ අපි හැමෝම දන්න ධන ආකර්ෂණයේ ගෙන දෙන පැලෑටියක්. නමුත් සමහර අය කියනවා මනි ප්ලාන්ට් එකක් හිටවලත් ඒකෙන් අපිට කිසිම හොඳ ප්‍රතිඵලයක් ලැබිලා නැහැ කියලා. දැන් අපි ඔයාලට කියන්න යන්නේ වාස්තුවලට අනුව ඉක්මනින්ම ධන ආකර්ෂණය ඔබේ නිවසට ලබා ගන්න නිවරදිව මනි ප්ලාන්ට් එකක් තෝරගන්න විදිය, ඒ නඩත්තු කළ යුතු විදිය සහ ඒ තියන්න ඕන හරි දිශාව ගැනයි. මනි ප්ලාන්ට් එකෙන් වෙන්නේ අපේ නිවසේ තියෙන අපිට ආර්ථික ප්‍රශ්න ඇති කරන වාස්තු දෝෂ මර්ධනය කරන එකයි. ඔබේ දියුණුවට ඇතිවන බාධා දුරු වෙලා ඔබ කරන සියලුම කාර්යයන් සාර්ථක වෙන්න සහාය වෙන එකයි. නමුත් ඔබ දියුණුව වෙනුවෙන් උත්සාහ කෙරුවේ නැත්නම් ඒ වගේම වාස්තුවලට අනුව අපි මේ කියන්න යන දේවල් අනුගමනය කෙරුවේ නැත්නම් ඔබට මනි ප්ලාන්ට් එකෙන් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන එකක් නැහැ. මනි ප්ලාන්ට් එකේ කොළ කවදාවත් බිමට වැටිලා තියෙන්න හොඳ නැහැ. වැල් උඩට යන්න පහසු වෙන්න ලණුවක් හරි එහෙම නැත්නම් කෝටුවක් හරි තියන්න ඔයාට පුළුවන්. එතකොට ඒ වැල උඩට යනවා වගේම ඔබ කරන සියලුම කාර්යයන් සාර්ථක වෙලා ඔබට දියුණුව කරා යන්න පුළුවන්. සමහර අය තාප්පවල මනි ප්ලාන්ට් එක වැවෙන්න සලස්වලා තියෙනවා. තවත් සමහරු ගෙදර බිත්තිය දිගේ වැවෙන්න තියලා තියෙනවා. ඇත්තටම ඒක සුබ දෙයක් නෙවෙයි. මනි ප්ලාන්ට් එකේ කොළ කවදාවත් බිත්තියේ ගෑවෙන්න තියන්න එපා. ගහේ වැල් ගොඩක් දිග වැඩි නම් ඒ කපලා ඉවත් කරන්න. වේලිච්ච සහ කැඩිච්ච කොළ තියෙනවා නම් ඒවත් ඉවත් කරන්න. ඔබ එහෙම නොකළොත් ඒකෙන් ඔබට ඔබේ ආර්ථිකය ශක්තිමත් වෙනවා වෙනුවට ආර්ථික අපහසුතා ඇති වෙන්න පුළුවන්. වාස්තුවලට අනුව මනි ප්ලාන්ට් එකක් නිවස ඇතුලෙන් තියෙන එක ගොඩක් සුබයි. එයින් ඔබේ නිවසට ඉක්මනින්ම ධන ආකර්ෂණය ලැබෙනවා. මනි ප්ලාන්ට් එකේ සමහර කොළ කහපාටට හුරුයි. සමහර ගස්වල කොළ පොඩි, සමහර ගස්වල කොළ ලොකුයි. නමුත් ඉක්මනින්ම ධන ආකර්ෂණය ලබා ගන්න කොළ පාට පොඩි කොළ තියෙන මනි ප්ලාන්ට් එකක් තමයි ඔබ තෝරගත යුත්තේ. ඒ වගේම මනි ප්ලාන්ට් එකක් තියන්න ඕන හොඳම දිශාවන් තමයි උතුර, ඊසාන සහ නැගෙනහිර දිශාවන්. ඔබ ඉක්මනින්ම දියුණු වෙන්න කැමති නම් ඔබ ව්‍යාපාර හෝ රැකියා කරන කෙනෙක් නම් හැමදාම වරද්දන්නේ නැතිව මනි ප්ලාන්ට් එකට ඔබේ අතින්ම වතුර දාන්න. ඒ වගේම ඔයාගේ අතින්ම මනි ප්ලාන්ට් එක හරි දිශාවෙන් තියන්න. ඊට පස්සේ බලන්න ඔබේ සියලුම ආර්ථික අපහසුතා දුරු වෙලා ඔබට ඉක්මනින්ම දියුණුවක් සහ ප්‍රගතියක් ලබා ගන්න පුළුවන් වෙයි. තුල්සි පැලයක් නිවසේ තියාගත්තම නිවසට ධන ආකර්ෂණය ලැබිලා ඒ නිවසට සෞභාග්‍ය උදා වෙනවා. ඒ වගේම තමයි ඔබේ නිවසේ නිතර නිතර පවුල් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න සහ ඔබේ දුව දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු වලට බාධා ඇති වෙනවා නම් ඔබත් ඔබේ නිවසේ ඉදිරිපසින් තුල්සි පැලයක් තියන්න. නැත්නම් ඔබේ නිවස ඇතුලේ ඊසාන හෝ නැගෙනහිර දිශාවෙන් ඒ තුල්සි පැලය තියන්න. වරද්දන්නේ නැතිව හැමදාම ඒ පැලයට වතුර දාන්න. නමුත් එක දෙයක් විශේෂයෙන් මතක තියාගන්න. තුල්සි පැලේ අවට කිසිම විදියකින් කුණු කසල, කොළ කෑලි සහ සෙරෙප්පු වගේ දේවල් වැරදිලවත් තියන්න එපා. මොකද ඒක අසුබ දෙයක්. තුල්සි පැලේ අවට නිතරම පිරිසිදුව තියාගන්න. ඊට පස්සේ බලන්න ඔබේ පවුලේ සියලුම ප්‍රශ්න දුරු වෙලා ඔබේ දුව දරුවන්ගේ ඉගෙනීමේ කටයුතුත් සාර්ථක වෙලා
ඔබට ඉක්මනින් දියුණු වෙන්න මාර්ගයන් විවර වෙනවා. ඉතින් අද අපි මේ කියපු කරුණු ඔබට වැදගත් වුණා නම් මේ වීඩියෝ එක ලයික් කරලා ඔබේ දියුණුවට වැදගත් වෙන මේ වගේ දැනුම පිරුණු වීඩියෝ බලන්න විශ්ව දැනුම අපිව subscribe කරන්න. ඔබට සුබ දවසක්.